आईसी वाला पावित ये वाके में तमाम में बाइपोलराइजेशन ट्रांसिस्टर्स वाला पावर कंसप्शन लेवल व्याप्त होते हैं वा पावर कंसप्शन ने का बाइपोलराइजेशन ट्रांसिस्टर्स वाला वैडी फील्ड इफेक्ट ट्रांसिस्टर्स वाला पावर कंसप्शन ने का वाडा ये वाके में बाइपोलराइजेशन ट्रांसिस्टर्स वाला इनपुट इंपीडेंस व्याप्त हो अभी गाऊं इसेट इन केला එතකොට මේ ඉසට් ඉන් කියන ඉන්පුට් ඉම්පීඩන්ස් එක බයිපෝලර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර්ස් වල අඩුයි ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් වල ඉන්පුට් ඉම්පීඩන්ස් එක විශාල අගයක් ගන්නවා ඊළඟට අපි ඉස්සෙල්ලා කතා කරා ජංක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් සහ MOSFET කියලා ප්‍රධාන ට්‍රාන්සිස්ටර්ස් වර්ග දෙකක් තියෙනවා කියලා ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් වල දැන් අපි බලමු මේ JFET එහෙම නැත්නම් ජංක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එක කියන්නේ මොකක්ද කියලා එතකොට ජංක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එකකට අපි JFET කියලා කියනවා. එතකොට මේ ජංක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එක මෙන්න මේ වගේ එකක් තමයි වෙන්නේ. මෙතන තියෙනවා ඩ්‍රේන් එක, මෙතන තියෙනවා ගේට් එක, මෙතන තියෙනවා සෝස් එක. ඊළඟට මේකෙදි මෙන්න මේ විදිහට सेमीकंडक्टर्स දෙකක් තියෙනවා අපි මේක ගමු p सेमीकंडक्टर එකක් කියලා මේකත් p ටයිප් सेमीकंडक्टर එකක් වෙනවා ඒ කියන්නේ මේ දෙකම එකම වර්ගයේ सेमीकंडक्टर එකක් තමයි වෙන්නේ එතකොට මේක p වුණාම මේක n වර්ගයේ सेमीकंडक्टर එකක් වෙනවා ඊළඟට මේ p සහ n අතර අපි දන්නවා මෙන්න මේ විදිහට තමයි depletion region එකක් ඇති වෙන්නේ එතකොට මේ මෙන්න මේ තීරුව තමයි depletion region එක විදිහට තියෙන්නේ මේකෙන් අපිට පුළුවන් මේ ඩිප්ලිෂන් රීජන් එක අඩු වැඩි කරගන්න. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එකේ සෝස් එක සහ ඩ්‍රේන් එක අතර තමයි මෙන්න මේ දෙක අතර තමයි කරන්ට් එක ගමන් කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ N කියන සෙමිකන්ඩක්ටර් එක හරහා තමයි කරන්ට් එක ගමන් කරන්නේ. ඒක නිසා අපි මේකට කියනවා N channel semiconductor N channel junction field effect transistor එකක් කියලා. එතකොට ඇත්තටම මේ JFET එකක් මම ඇඳලා තියෙන්නේ හරස්කඩක් ඇත්තටම ගත්තොත් මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ අපි හිතමු මේක ජංක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එකක් කියලා මේ උඩ තියෙන්නේ ඩ්‍රේන් එක යට තියෙන්නේ සෝස් එක එතකොට මෙන්න මේ P කියලා අපිට ඇවිල්ලා තියෙන සෙමිකන්ඩක්ටර්ස් දෙක වෙන්නේ මෙන්න මේ වගේ රවුම් මුද්දක් වගේ එකක් එතකොට මේක මම මේ විදිහ හරස්කඩක් කරන් තමයි මේක ඇඳලා තියෙන්නේ ඒක නිසා තමයි දෙපැත්තේම p දෙකක් තියෙන්නේ එතකොට අපිට පුළුවන් මෙන්න මේ p කියන semiconductor එකෙන් මෙන්න මේ transistor එක කරා යන current එක control කරන්න අපි හිතමු මේක වතුර බටයක් කියලා එතකොට අපිට පුළුවන් මේකේ මෙහෙම දෙපැත්තෙන් තද කරාට පස්සේ මේ කරා යන වතුර ටික control කරන්න ඒ වගේ තමයි මේ JFET වලත් අපිට පුළුවන් මෙන්න මේ p කියන semiconductor එකෙන් මේක මෙහෙම දෙපැත්තට වර්ධනය කරලා මෙන්න මේ n කියන channel එක block කරලා මෙන්න මේ source එක සහ drain එක අතර current එක control කරන්න. ඒ වගේම අපි දන්නවා JFET වල n channel සහ p channel එකේ symbol දෙකක් තියෙනවා. අපිට පුළුවන් මේ n channel එකේ symbol එක මෙන්න මේ විදිහට ලකුණු කරන්න. මේ විදිහට අපිට පුළුවන් n channel JFET එකක් ලකුණු කරන්න. මේකෙදි මේ තියෙන gate එක මේ තියෙන්නේ සෝස් එක මේ තියෙන්නේ ඩ්‍රේන් එක එතකොට මේ JFET එකේ n channel එක උනාට පස්සේ මෙන්න මේ ඊතලයේ තියෙන්න ඕනි මෙන්න මේ විදියට ඇතුළට එතකොට මේක තමයි n channel එකේ symbol එක වෙන්නේ ඊළඟට p channel එක ගත්තොත් එහෙම මේ විදියට වෙනවා වෙනස් වෙන්නේ මේ ඊතලයේ දිශාව විතරයි එතකොට මේකෙදි මේ විදියට ගන්න පුළුවන් ඩ්‍රේන් එක සෝස් එක ගේට් එක මේකෙදි ඊතලයේ තියෙන්නේ මෙන්න මේ විදියට එලියට් එතකොට මේ තියෙන්නේ n channel මේ තියෙන්නේ p channel එකේ symbol එක දැන් අපි බලමු MOSFET ගැන එතකොට මේ තියෙන්නේ MOSFET එකක් මේකෙදි තියෙනවා drain එක gate එක source එක ඒ වගේම තියෙනවා මෙතන n type semiconductors දෙකක් මේ විදිහට දෙපැත්තෙන් මැද තියෙනවා p type substrate එකක් මේ substrate එකක් කියන්නේ යම් කිසි දෙයක් මත තවත් කොටස් දෙකක් මේ විදිහට තියෙනවා n කොටස් දෙකක් එතකොට මේ යට කොටසට අපි කියනවා සබ්ස්ට්‍රේට් එකක් කියලා. එතකොට මේ තියෙන p type සබ්ස්ට්‍රේට් එක. ඊළඟට මේ රතු පාටින් වල ලකුණු කරලා තියෙන්නේ සිලිකන් ඔක්සයිඩ් ලේයර් එකක්.
මං කිව්වා අපිට ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ජන්ක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් සහ IGFET කියලා. IGFET කියන්නේ ඉන්සියුලේටඩ් ගේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් කියන එක. එතකොට අපි IGFET වල කතා කරන්නේ MOSFET ගැන. ඒ කියන්නේ IGFET වල එක වර්ගයක් තමයි MOSFET කියන්නේ. එතකොට IGFET කියන්නේ ඉන්සියුලේටඩ් ගේට් කියන එක. එතකොට මේක තමයි මෙන්න මේ MOSFET එකේ ඉන්සියුලේටඩ් ලේයර් එක විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන්නේ SiO2 කියලා සිලිකන් ඔක්සයිඩ් ලේයර් එකක්. ඒක තියෙන්නේ ගේට් එක සහ මෙන්න මේ සබ්ස්ට්‍රේට් එක අතර. මේ දෙක කෙලින්ම P එකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට පුළුවන් MOSFET එකක් ලකුණු කරන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේක මොන channel එකද? ඒ වගේම මේක depletion mode එකේ MOSFET එකක්ද? enhancement mode එකේ transistor එකක්ද කියලා. එතකොට මේකෙදි මෙන්න මේ N විදිහට දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ කොටස් දෙකෙන් තමයි මේ transistor එක හඳුන්වන්නේ. මෙතන N කොටස් දෙකක් තියෙන නිසා මේකට කියනවා N channel MOSFET එකක් කියලා. එතකොට මේක N channel MOSFET එකක්. දැන් අපිට තියෙන ප්‍රශ්නේ N channel MOSFET එක හරි මේක depletion mode එකක්ද enhancement mode එකක්ද කියන එක. එතකොට මේකෙදි මේ N කියන semiconductors දෙක එකට සම්බන්ධ වෙලා නැහැ. මෙතන P type substrate එකක් තියෙනවා. මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. එතකොට මේකට අපි කියන්නේ enhancement mode එක කියලා. N semiconductors දෙක අතර සම්බන්ධතාවයක් නැති නිසා මේකට අපි කියනවා enhancement mode එකේ N channel MOSFET එකක් කියලා. එතකොට depletion mode එකට යන්න නම් මෙන්න මේ N කියන semiconductors දෙක මෙන්න මේ විදිහට වර්ධනය වෙලා මේ දෙක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මේකට අපි කියනවා depletion mode එකේ තියෙන N channel MOSFET එකක් කියලා. එතකොට මේ විදිහට තමයි අපිට MOSFET එකේ රූප සටහන බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු මේ transistors වල symbol මොන වගේද වෙන්නේ කියලා. මම මේකෙදි ගන්නවා මේ පැත්ත enhancement mode එක, මේ පැත්ත depletion mode එකේ පැත්ත. එතකොට මේකෙදි මම ඉස්සෙල්ලාම අඳින්නේ N channel එක, ඊළඟට අඳින්නේ P channel එක. එතකොට මම කිව්වා enhancement mode එකේදී මෙන්න මේ කියන සම්බන්ධතාවය නැහැ කියලා. එතකොට මේකෙදි මෙන්න මේ විදිහට කඩේලි තුනක් තමයි තියෙන්නේ. මේ අතර සම්බන්ධතාවයක් නැහැ. ඊළඟට මේකෙදි මේ විදිහට ගේට් එක තියෙනවා. මේ විදිහට මේ දෙක සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහේ එකක් තමයි enhancement mode එකට එන්නේ. N channel කිව්වට පස්සේ ඊතලේ මෙන්න මේ විදිහට ඇතුළට එන්න ඕනේ. ඊළඟට depletion mode එකට ගියාට පස්සේ මේ විදිහටම අපිට මේක අඳින්න පුළුවන්. depletion mode එකේදී මේ දෙක මෙහෙම එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේ කඩේල ක්‍රමය අපි කෙලින්ම මේ විදිහට ඉරක් තමයි ගන්නෙ. ඊළඟට මේ විදිහට මේක සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ N channel එකක් නිසා ඊතලේ මේ විදිහට ඇතුළට තියෙනවා. එතකොට මේ තමයි N channel එකේ enhancement mode එක සහ depletion mode එක සිම්බල් වෙන්නේ. ඊළඟට අපි P channel එකට ගියාට පස්සේ P channel එකේ enhancement mode එකේ මේ විදිහට සම්බන්ධතාවයක් නැහැ. එතකොට කඩේලි තුනක් මේ විදිහට අඳිනවා. ඊළඟට මේ දෙක මෙහෙම සම්බන්ධ වෙනවා. මෙතන තියෙන ඊතලේ P channel එක නිසා එළියට තියෙන්න ඕනේ. එතකොට මේක තමයි P channel එකේ enhancement mode එකේ සිම්බල් එක වෙන්නේ. ඊළඟට depletion mode එකට ගියාට පස්සේ depletion mode එකේදී මේ විදිහට සම්බන්ධතාවයක් තියෙන නිසා අපි කඩේලි නෙවෙයි මෙහෙම කෙලිම ඉඩක් අඳින්නේ. ඊළඟට මේ විදිහට මේක සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන තියෙනවා ඊතලේ එළියට, මොකද P channel එක නිසා. එතකොට මේ විදිහට අපිට පුළුවන් N channel සහ P channel වල depletion mode එක නම් කරගන්න. ඒ වගේම මෙතන තියෙනවා gate එක, මෙතන තියෙනවා drain එක, මෙතන තියෙනවා source එක. මෙතන gate එක, drain එක, source එක, drain එක, gate එක, drain එක, source එක. දැන් මෙතනත් gate එක තියෙනවා, උඩ තියෙනවා drain එක, යට තියෙනවා source එක. එතකොට මේ විදිහට තමයි අපිට MOSFET වල symbol බලා ගන්න පුළුවන් වෙන්නේ. N channel එකේදී ඊතලේ අතුරට තියෙන්න ඕනි. ඒ වගේම enhancement mode එකේදී මේ සම්බන්ධතාවයක් නැති නිසා මේ විදිහට කඩේලි තියෙන්නේ. depletion region එකේ depletion mode එකේදී මේ විදිහට සම්බන්ධතාවයක් තියෙන නිසා කඩේලි නෙවෙයි, කෙලිම මේ විදිහට තනි ඉරි තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි අපිට MOSFET වල symbol
බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරලේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් ගැන. එතකොට මම ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් කොහොමද ක්ලැසිෆයි කරන්නේ, ඒ වගේම එක එක ටයිප්ස් ගැන හැඳින්වීමක් කරා, සිම්බල්ස් ගැන කතා කළා, ඒ වගේම FET සහ BJT අතර වෙනස්කම් සාකච්ඡා කළා. එතකොට ඉස්සරහ එපිසෝඩ්ස් වලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් වල ජන්සන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් සහ MOSFET ගැන වෙන වෙනම. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ට්‍රිකල් කුප්පිය YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරොත් ඔයාලට පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.